දැන් පාස්තු ප්‍රහාරයට වගකීම් පිළිබඳව දැන් මොකද වෙලා තියෙන්නේ? රිෂාඩ් බදුදින් මැතිතුමාට මූලික චෝදනාවක් කළුණා. එතුමා නිදොස් කොට නිදහස් කරා පාර්ලිමේන්තු කමිටුවෙන් සහ පොලිසියෙන්. ඊයේ ආරක්ෂක ලේකම්වරයා හේමසිරි ප්‍රනාන්දු මැතිතුමත් හිටපු පොලිස්පතිවරයා පූජ්‍යසුන්දර මැතිතුමත් අධිකරණයෙන් ඇපදීලා ඒ චෝදනාවන් මහේස්ත්‍රාත්තුමිය නියෝග කළ තිබුණා. ඔවුන්ට ගොනු කරනු ලැබූ චෝදනාවන් පවා වැරදි කියලා. ඔවුනුත් නිදහස් වෙයි. කැබිනට් මණ්ඩලය නිදහස් වෙයි. ජනාධිපති අගමැති කිසිදු වැරදක් කරපු නැති පුද්ගලයන් විදිහට ඉතිහාසයට එකතු වෙයිවි. මේ අවසාන වශයෙන් වෙන සිද්ධ වෙන්න පුළුවන් දේවල් ටික. අවසානයේ මේ පාස්කු ප්‍රහාරයේ වැරද්ද කාමතරද යන්නේ? මට පේන විදිහට නම් මේ සියලු දෙනාම නිර්දෝෂී වෙලා සියලු දෙනාගේම දෑත් පිරිසුදු කරලා පාස්කු ප්‍රහාරයේ වැරද්ද පූජනීය කාදිනල්තුමා පිටත් ගෞරවනීය පියවරුන් පියතුමන්ලා මතත් තමයි අවසාන වශයෙන් පැටවෙන්නේ. මේ පාස්කු දින යාඥාව පැවැත්වීම සඳහා පැවැත්වීමට තීරණය කිරීමත් ඒ සඳහා ජනතාව කැඳවීමත් වැරද්දක් කියලා කියන තැනින් මේ නඩුව කෙලවර කරાવી. එහෙම ඉතිහාසය අපි මහලා තියෙනවා. වංගෙඩිය මිනී මැරීමට චෝදනා විත්තිකරුවන් වෙච්ච නඩුකරයන් සම්බන්ධයෙන් අපි අහලා තියෙනවා. ඒක තමයි අවසාන වශයෙන් සිද්ධ වෙන්න පුළුවන් දේ මේ ආණ්ඩුව යටතේ. නිසා අපි ඊටාම හැංගීමෙන් සංවේදීව කියනවා මේ රටේ සිදුවෙච්ච ඊටාම ක්‍රූර බ්ලේච්ච ප්‍රහාරයක්. දරුවෝ 6 දෙනෙක් ඉන්නෝ අම්මා තාත්තා දෙන්නම නැති වෙච්ච. දරුවෝ 13 දෙනෙක් ඉන්නෝ අම්මා නැති වෙච්ච. දරුවෝ 12 දෙනෙක් ඉන්නෝ තාත්තා නැති වෙච්ච. එහි හිතන මොන තරම් සංවේදී කාරණාවක්ද? මේ මියගිය තුවාල වෙච්ච අයට වන්දිගෙවල නැහැ. වන්දිගෙවන්න ආණ්ඩුව තාම කටයුතු කළ නැහැ. ඒ අතරේ ලක්ෂ 3000ක් ටී ෂර්ට් වලට වියදම් කරපු ඇමතිවරයා අයියා පාර්ලිමේන්තු දි කියනෝ අනුරාධපුර මණ්ඩලතුමා ප්‍රශ්නයක් මතු කරාම තමුන්නාසලට ලක්ෂ 3000 ලොකු ඇති අපිට නම් එක ලොකු දෙයක් ලොකු එකක් නෙවෙයි කියලා. මේ අහිංසකයන් වන්දිගෙවල නැහැ පාස්කු ප්‍රහාරේ. මේ බලන උද්දච්ච අසංවේදී ආණ්ඩුවක් කටයුතු කරන විදිය ලෝකේ අපේ ජීවිත කාලයේ අසංවේදී ආණ්ඩුව විදිහට අපි දැක්කේ ඉඩියමින්ගේ ආණ්ඩුව, බොකාසාගේ ආණ්ඩුව. හැබැයි මේ ආණ්ඩුව දැන් මේ යන ගමන මේ කරන ප්‍රකාශත් එක්ක බැලුවම ඉඩියමින්ගේ ආණ්ඩුව තරම්වත් සංවේදී ආණ්ඩුවක් නෙමෙයි. ඒ තමයි අපිට අවසාන වශයෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් කරන්න තියෙන නිර්වචනය.